YouTube channel එකේ යන අලුත්ම වීඩියෝ එපිසෝඩ් එකක් එක්ක. අද වීඩියෝ එකේදී මම කතා කරන්නේ ඔයාලගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ගැලපෙන හොඳම ප්‍රයිවට් යුනිවර්සිටි එක කොහොමද සිලෙක්ට් කරගන්නේ කියන එක. ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇතුව අපේ WhatsApp academic group එකට join වෙන්න. ඔයාලගේ යාළුවොත් add කරන්න. අපි යමු වීඩියෝ එකට. While at the level in pass, say government university hecata select when Avashataram result taken at Tanghari, while like a higher education government university hecata Karana Kamathin at Tanghari, while a O level in pass, say A level knocker foundation course a follow color, Kelima, or degree program a follow current hitang in Nanghari, while at a Maven a portal Lankavatula, private universities Ganana Akthino, or a degree program make a follow current. Have a world at the impression that make and private universities will then competitive Gathiat, Eva game make and private universities will then promotion. Campaign හින්දත් ඔයාලට හරි private university එකක් select කරගන්න ටිකක් අමාරුයි. ඒක හින්දා මේ video එකේදී මම කතා කරන්නේ කොහොමද අපි step by step ඔයාගේ degree program එකත් එක්ක ඒ වගේම ඔයාගේ career path එකත් එක්ක ඔයාට ගැළපෙන private university එක select කරගන්න කියන එක. සාමාන්‍යයෙන් ලංකාව තුළ private universities වල entry qualifications විදියට බලන්නේ එයලා ඕනෑම stream එකකින් S passes තුනක් ඔයාලට A level exam එකේදී local A level exam එකේදී තියෙනවද කියලා. එහෙම නැත්නම් ඔයාලා pre-SL ed excel වගේ exam එකක් කරන් ඊට equivalent qualifications තියෙනම් ඔයාට පුළුවන් ඒ කියන private university වල degree program එකක් follow කරන්න. කලාතුරකින් තමයි C pass එකක් එහෙම නැත්නම් ඊට උඩ credit එකක් එලා ඉල්ලන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් O level exam එකේදී ඔයාලට foundation course එකක් කරලා ඒ කියන්නේ A level කරන්නේ නැතුව O level වලින් පස්සේ තව අවුරුද්දක් foundation course එකක් කරලා ඊට පස්සේ මේ කියන degree program වලට join වෙන්න. හැබැයි ගොඩක් universities වල මේ විදිහට foundation course එකක් කරලා පස්සේ හැම degree program එකක්ම follow කරන්න බෑ. ඒලට සමහර වෙලාවට UGC approved නැති ඒලට foreign degree programs තමයි ගොඩක් වෙලාවට follow කරන්න වෙන්නේ. ඔයාලා private university එකක degree program එකක් follow කරන්න හිතන් ඉන්නව නම් පළවෙනි දේ තමයි ඔයාලටම පුළුවන් කොටසක් තියෙන මේ degree program එක ඔයාලට කොච්චර ගැලපෙනවද? ඒ වගේම මේ degree program එකේ industry ඇතුලේ මොන වගේ recommendation එකක් තියද කියන එක. දෙවෙනි දේ තමයි ඔයාට තනියෙන් හොයාගන්න බැරි කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ degree program එකේ university එක ඇතුලේ තත්ත්වය කොහොමද? ඒ වගේම මේකේ මේ වෙනකොට ඉගෙන ගන්න ළමයි එහෙම නැත්නම් industry ඉන්න ළමයින්ගේ මොන වගේ feedback එකක්ද මේ degree program එකට තියෙන්නේ කියන එක. මුලින්ම අපි බලමු ඔයාට තනියෙන් මේකේ degree program එකේ මොන කරුණුද හොයාගන්න පුළුවන් කියන එක. පළවෙනි දේ තමයි ඔයා ඉස්සෙල්ලම බලන්න ඕන ඔයාගේ degree program එකට මේකේ university එක ගැලපෙනවද කියලා. උදාහරණයක් ගත්තොත් අපි සිත්‍ර කියන campus එකේ එයලා බලන්නේ cyber security පැත්ත තමයි එයලා ගොඩක්ම priority කරන්නේ. අපි NSBM වගේ university එකක් ගත්තොත් එයලා ගොඩක් එයලගේ priority එක දෙන්නේ business side එකේ degree program වලට. ඒ වගේම IIT එක ගත්තොත් එයලා ගොඩක්ම priority එක දෙන්නේ IT side එකේ වගේම computer science side එකේ degree program වලට. මෙන්න මේ විදිහට ඔයාලා බලන්න ඕන ඔයාලා follow කරන්න හිතන් ඉන්න degree program එක මොන වගේ priority එකක් ඒ කියන universities වලින් දෙනවද කියන එක. ඒ වගේම ඔයාලා දන්නවා ඇති හැම අවුරුද්දකම private වගේම government university වල world rank එක එලා release කරන list එකක් විදියට. මේ කියන world rank එක විතරක් බලලා අපිට කිසිම තීරණයක් ගන්න බෑ. මොකද අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඒක world rank එකෙන් අපි government university ගත්තොත් කැලණිය වගේ උඩින්ම තිනෝ, ඒ වගේම කොළඹ වගේ උඩින්ම තිනෝ. එතකොට අපි engineering side එකක් වගේ degree program එකක් follow කරන government university එකක් බැලුවොත් ඒකෙදි කැලණිය campus එක ගැලපෙන්නේ නැහැ. ඒක නෙමෙයි මොරටුව තමයි. ගොඩක් වෙලාවට engineering standard එකෙන් උඩින්ම තියෙන degree programs තියෙන්නේ. එතකොට technology side එකෙන් බැලුවොත් ඒකෙදි තියෙන ජයවර්ධනපුර, ඒ වගේම art side එකෙන් බැලුවොත් කැලණිය ඉස්සරහින්ම තිනෝ. ඒ විදිහට එතකොට medical වලින් බැලුවොත් අපිට කොළඹ university එක තමයි ඉස්සරහින් තියෙන්නේ. එතකොට ඔයාලට idea එකක් ඇති මේකේන world ranking හදන්න එයලා එක ඩිග්‍රියක් එහෙම නැත්නම් එක ඩිග්‍රියක් සලකලා නෙමෙයි. එතකොට එයලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගොඩක් සලකලා තමයි හදන්නේ. එතකොට මේ විදිහට private university වලත් world ranking වලින් යම් idea එකක් ගන්න පුළුවන් වුණාට ඔයාට එහෙම specific degree program එකක් ගැන idea එකක් ගන්න බෑ. ඒ වගේම මේ වෙනකොට ලංකාව තුල KDU එක, SLIIT එක, SLTC, NSBM, IIT, KIU, ICBT, SINEC, ESOF, Horizon, RIC, NIBM, ඒ වගේම Java Institute, ඒ වගේම තවත් සිත්‍ර වගේ campus මේ වෙනකොට world ranking වලින් ඉස්සරහින් තියෙන වගේම යම් recommendation එකක් industry ඇතුලේ හදාගෙන තියෙනවා. ඒ වගේම ඔයාලටම බලා ගන්න පුළුවන් අනිත් දේ තමයි ඔයාලා follow කරන්න ඉන්න degree program එක UGC approved කියන එක. ඒ කියන්නේ UGC එකේ act එකට ගැලපෙන විදියට එයාලා approve කරලා තියෙන degree program එකක්ද ඔයාලා follow කරන්න යන්නේ කියන එක. ඒක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්
වාට ඉන්ඩස්ට්‍රියට යනකොට. ඒ වගේම අනිද්‍යය තමයි ඔලටම බලාගන්න පුළුවන් මේ කියන් ඩිග්‍රි ප්‍රෝගෑම් එකේ මොනවගේ ඩිග්‍රි කන්ටෙන්ට් එකක් තියෙනවද කියන එක. මොනවගේ ප්‍රොජෙක්් තියෙනවද කියන එක ඒවගේ රිසර්ච් ප්‍රජෙක්් එක තියෙන මොන අවුරුද්ධද ඒවගේම වා ඉන්ඩස්ට්‍ර ට්‍රේනිං එක හම්බෙන් මොන අවුරුද්ධද වාට අවුරුදු කියක් මේ ඩික්ට ප්‍රෝගෑම් එක තියද ඩික්ට කටෙන්ට් එක මොනවගේ දේවල්ද තියන්නේ ඩික්ට ගැලපෙන කටෙන්ට් එකක්ද තියන්න ඉන්ඩස්ට්‍රියට ගැලපෙන කටෙන්ට් එකක්ද තියෙන මෙ මේ වගේ දේවල් වාට සයිට් එකට ගියට පස්සේ තනියෙන්ම බලාගන්න පුළුවන්. ඒවගේ මනිත් වැදගත්දේ තමයි මේකෙද යන ෆී එක. අපිගත්ත ස්ලිට් එකේ ඩික්ට ප්‍රෝගෑම් එකක් කරන්න යනවා ලක්ෂ 35ක් වගේ සාමාන්‍යයෙන් ඉංජිනේරින් නම් ඒවගේම IIT එක වගේ ලක්ෂ 28ක් වගේ යනවා ඉංජිනේරින් ඩික්ට ප්‍රෝගෑම් එකක් කරන්න. මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන හින්දා ඔයාට මොන වගේ කොස්ට් එකක් දරන්න පුළුවන්ද කියන එකක් දැනගන්න ඕන. මොකද ඔයා සාමාන්‍ය ඩික්ට ප්‍රෝගෑම් එක ෆොලෝ කරන් යන අතරෙදි ඔයාට මේක ගෙවා ගන්න බැරි වුණොත් ඒකෙදි ඔයා මුලින් ගෙවපු මුදලත් අපරාධ වෙනවා. ඒ වගේම මේ කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලදී ඔයාලට ලෝන් එක ගන්න පුළුවන්ද, ඒ වගේම ඔයාට මොන වගේ ප්ලෑන්ස් වලට මේක ගෙවන්න පුළුවන්ද වගේ දේවලුත් ඔයාට අයිඩියා එකක් තියෙනවා ඔන්න ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ෆොලෝ කරන්න කලින්. ඒ වගේම ඔයාලගේ තියෙන ක්වොලිෆිකේෂන් එයාලගේ එන්ට්‍රි ක්වොලිෆිකේෂන්ස් වලට ගැලපෙනවද කියන එකත් බලන්න ඕන. ඊට අමතරව මේ කියන යුනිවර්සිටිස් වල තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වෙනත් යුනිවර්සිටිස් වල, ඒ කියන්නේ වෙනත් රටවල් වල තියෙන යුනිවර්සිටිස් එක්ක සම්බන්ධද කියන එක බලන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් NIBM යුනිවර්සිටි එක ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටි එක ඕස්ට්‍රේලියාවේ එලත් එක කනෙක්ෂන් එක තියෙනවා. ඒ වගේම IIT එක වෙස්මිනිස්ටර් යුනිවර්සිටි එකත් ඒ වගේම NSBM එක ප්ලයිමත් යුනිවර්සිටි එකත් එක්කත් කනෙක්ෂන් එක තියෙනවා. මේ වගේ ඔයා සිලෙක්ට් කරන යුනිවර්සිටි එක වෙනත් ෆොරින් යුනිවර්සිටිස් එක කනෙක්ෂන් එකක් තියද කියන එකත් ඔයා බලන්න ඕන. ඒ වගේම ඔයාලට අයිඩියා එකක් තියෙන්න ඕන ඔයාලගේ යුනිවර්සිටි එකට මොන වගේ ඇසෝෂියේෂන් එක මෙම්බර්ෂිප් තියද කියලා. උදාහරණයක් විදිහට ස්ලිට් එකට කොමන්වෙල්ත් යුනිවර්සිටි කියන ඇසෝෂියේෂන් එකත් එක්ක වගේම ඉන්ටර්නැෂනල් ඇසෝෂියේෂන් ඔෆ් යුනිවර්සිටිස් කියන ඇසෝෂියේෂන් එකෙත් මෙම්බර්ෂිප් එක තියෙනවා. ඒ වගේම ISL රෙකග්නිෂන් එක තියෙන ලංකාවේ එකම ප්‍රයිවට් යුනිවර්සිටි එක විදිහට අපිට ස්ලිට් යුනිවර්සිටි එක බලාගන්න පුළුවන්. මේ ස්ලිට් යුනිවර්සිටි එකේ ඉංජිනේරින් ෆැකල්ටියේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් දෙකකට විතරක් මේ වෙනකොට ISL රෙකග්නිෂන් එක දීලා තියෙනවා. වෙනත් කිසිම ප්‍රයිවට් යුනිවර්සිටි එකකට ISL රෙකග්නිෂන් එක හම්බ වෙලා නැහැ. ඒ වගේම ඔයාලගේ ප්‍රයිවට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක UGC අප්‍රූව්ඩ්ද කියන එක ඔයාලට ඒ කියන යුනිවර්සිටිස් වල වෙබ්සයිට් වලට ගිහිල්ලා බලා ගන්නවට අමතරව ඔයාලට පුළුවන් UGC එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලාම බලා ගන්න. ඒකට අදාළ ලින්ක් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එක යටින් දාලා තියන්නම්. ඔයාලා ප්‍රයිවට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ෆලෝ කරනවා නම් ගොඩක්ම වැදගත් කොටස තමයි ඔයාලට තනියෙන් හොයා ගන්න බැරි වෙන කොටස. ඒ කොටස තමයි මේ කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන මෙයාලා මේ විදිහට සයිට් වල දාලා තිබ්බට ගොඩක් ප්‍රොමෝෂන් කැම්පේන් අරගෙන ගියට මේවයි ඩිග්‍රී කන්ටෙන්ට් එක හරියට උගන්වනවද, ඒව ෆස්ට් ඉයර් එකේ විතරද උගන්වන්නේ, ලෙක්චර්ස්ලා මොන වගේද. ඒ වගේම සමහර යුනිවර්සිටිස් තියෙනවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මැදදී අනවශ්‍ය විදියට ළමයි රිපීට් කරලා රිපීට් වලට ගොඩක් සල්ලි අරගෙන එයාලා හරි විදියට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කවර් කරන්නේ නැතුව සල්ලි වලටම එයාලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අපිට උගන්වන. ඒ වගේම තවත් යුනිවර්සිටිස් තියෙනවා එයාලා හරි විදියට පේපර් මාක් කරන්නේ නැතුව, ඒ කියන්නේ හැමෝම වගේ පාස් කරලා ඉක්මනටම ඩිග්‍රී ඔෆර් කරන හැබැයි හරි විදියට කන්ටෙන්ට් එක කවර් වෙලා නැති. ඊටත් අමතරව ඔයාලා බලන්න ඕන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලින් අවුට් වෙන කට්ටියට ඉන්ඩස්ට්‍රිය ඇතුලේ මොන වගේ ඩිමාන්ඩ් එකක් තියද කියන එක. ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මේ දේවල් අපි කොහොමද හොයාගන්නේ කියන එක. මේ දේවල් හොයාගන්න විදි කීපයක් තියෙනවා. ප්‍රධානම විදිය තමයි ඔයාලට පුළුවන් ලින්ක්ඩ්ඉන් එක ෆලෝ කරන්න. මම මේ විදිහට ලින්ක්ඩ්ඉන් එක ෆලෝ කරන්න කියන්නේ ඔයාලා කිසිම වෙලාවක ඔයාලගේ නෑදෑයෙක්ගෙන් හරි එහෙම නැත්නම් ඔයාලට ගොඩක් ක්ලෝස් කෙනෙක්ගෙන් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අහන්න එපා. එතකොට ඔයාලට හරි විදිහේ ෆීඩ්බැක් එකක් එන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපිට ගොඩක් ක්ලෝස් නෑදෑයෙක් වගේ කෙනෙක් අපිට හරි විදියටම ඒක ගැන කියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක හොඳ වුණ නැතත් එයා හොඳයි කියන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට හොඳ නෑ කියන්න පුළුවන්. ඒක හින්දා අපි ලින්ක්ඩ්ඉන් එකකින් වගේ මේ දේ ගැන ඇහුවොත් අපි කවදාවත් දන්නේ නැති කෙනෙක්ගෙන් අහන්න. එතකොට එයා ගොඩක් වෙලාවට සාධාරණ ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන්. මේකෙදී අපි කොහොමද හොයාගන්නේ කියන කවලට ප්‍රශ්නයක් ඇති. පළවෙනිින් තමයි ලින්ක්ඩ්ඉන් එකට ගිහිල්ලා ඔයාගේ යුනිවර්සිටි එකේ නම ගැහුවට පස්සේ ඒකේ පීපල්ස් ගියට පස්සේ ඒකේ පීපල්ස් ලිස්ට් එකක් එනවා. මේකෙන් ඔයාට ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් එයාලගේ account වලට ගිහිල්ලා ඔයා එයාලා follow කරත් ප්‍රශ්නයක් නැහැ. මෙයාලා මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක follow කරලා තියෙද, ඒ වගේම එයාලා මේ වෙනකොට මොන තැනේද ඉන්නේ, කියන්නේ මොන වගේ ජොබ්ද කරන්න කියන එක. ඊට පස්සේ ඔයාලට එයාලට කනෙක් කරලා ප්‍රොෆෙෂනල් විදියට message එකක් දාන්න පුළුවන්. හැබැයි එයාලට කරදරයක් නොවන විදියට message කරන්න ඕන. එතකොට ඔයාට පුළුවන් මේ කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මොන වගේද, එයාලා හරි විදිහට කන්ටෙන්ට් එක ඉගෙනනවද, ඔයාට ඒකෙදි ඉන්ඩස්ට්‍රියට යද්දී හොඳ සපෝට් එකක් හම්බවද, මෙන්න මේ වගේ දේවල් දැනගන්න. ඒ වගේම ඔයා එක්කෙනෙක්ගෙන් විතරක් අහලා මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන කිසිම තීරණයක් ගන්න එපා. ඔයාට 10 දෙනෙක්ගෙන් විතර අහලා මේ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. දෙවෙනි විදිය තමයි මේ වෙනකොට ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට හදපු වෙනම FB page තියෙනවා. ඒවයි ඔයාට post කරන්න පුළුවන්. ඔයාට post එකක් දාලා අහගන්න පුළුවන්.
මේ කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මොන වගේද කියන එක. එතකොට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ෆෝලෝ කරපු කට්ටිය ගොඩක් වෙලාවට කමෙන්ට්ස් දාගෙන යනවා මේ ඩිග්‍රී කන්ටෙන්ට් එක මොන වගේද කියන එක. ඒ වගේම ඔයාලා කිසිම වෙලාවක එයාලගේ වෙබ්සයිට් වල එයාලා දාලා තියෙන රිවිව් වලින් ඩිසිෂන් එකක් ගන්න යන්න එපා. සමහර වෙලාවට මේවට ෆේක් රිවිව්ස් ඇඩ් කරන්න පුළුවන්. ඊට අමතරව යුනිවර්ස් කියලා සයිට් එකක් තියෙනවා. මේකේ රෙජිස්ටර් වෙලා ඉන්න ගොඩක් යුනිවර්සිටීස් මේවා ඉන්න ළමයි එයාලා ඔයාලට ඇඩ්වයිස් කරන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ මොන විදියෙන්ද අපි ෆොලෝ කරන්න ඕන කියලා. ඒ සයිට් එකෙත් ලින්ක් එක මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම ගොඩක්ම වැදගත්ම කොටස තමයි ඔයාලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ෆොලෝ කරලා පස්සේ ඔයාලට මේ කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකෙන් ජොබ් ඔපචුනිටීස් හම්බුවේද කියන එක. ඔයාලට මේ දේත් හරියටම බලා ගන්න පුළුවන් තැන තමයි LinkedIn එක. LinkedIn එකට ගියට පස්සේ ඔයාලා මේ විදියට කනෙක්ට් කරගත්තොත් එහෙම නැත්නම් ඔයා මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන අහපු ගට්ටිය ඔයාට බලා ගන්න පුළුවන් මොන වගේ ජොබ්ද කරන්නේ, ඒ වගේම ඉන්ඩස්ට්‍රියේ මොන වගේ පොසිෂන් වලද ඉන්නේ, ඒ වගේම එයාලා මොන වගේ කම්පැනි වල කොයි වගේ කාලයක් රැඳී ඉඳලද කියන එක. එයලා ඉක්මනින් කම්පැනි වලින් කම්පැනි වලට මාරුණද, එයලා ස්ටාර්ට්අප් වල විතරද හිටියේ, එහෙම නැත්නම් එයලා රෙකමෙන්ඩඩ් කම්පැනි වල වැඩ කළා තියෙද, මෙන්න මේ වගේ දේවල් බලලා ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මොන වගේ තත්ත්වයක් ඉන්ඩස්ට්‍රිය ඇතුලේ හදාගෙන තියෙනවද කියන එක. අද වීඩියෝ එකේදී මම කොමන්ලි ඔයාලට ඇඩ්වයිස් ටිකක් දුන්නේ ඔයාලා ප්‍රයිවට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ෆොලෝ කරනවා නම් ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ කන්ටෙන්ට් එක, එහෙම නැත්නම් ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ ඉන්ඩස්ට්‍රිය ඇතුලේ මොන වගේ රෙකමෙන්ඩේෂන් එකක් තියෙද කියන එක හොයාගන්න. ඔයාලත් මේ වෙනකොට ප්‍රයිවට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ෆොලෝ කරන්න හිතන් ඉන්නව නම් හරි, ඔයාලා ෆොලෝ කරමින් ඉන්නව නම් හරි, එහෙම නැත්නම් ඔයාලා මේ වෙනකොට ඉන්ඩස්ට්‍රි ඉන්න කෙනෙක් හරි නම් ඔයාලගේ තියෙන එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක අලුතෙන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න හිතන් ඉන්න කෙනෙක්ට ලොකු සපෝට් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මාව ඩිරෙක්ට්ම කන්ටැක්ට් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් අපේ WhatsApp Academic Group එකට ජොයින් වෙන්න. ඒ වගේම ඔයාලා මාව Instagram TikTok වලින් ෆොලෝ කරලා නැත්නම් ඒවයින් උත් ෆොලෝ කරන්න. මතකයි තව මාව YouTube එකේ subscribe කරන්න. අපි අලුත් වීඩියෝ එකකදී හම්බ වෙමු. Thank you.